ඉතින් අද තුන් අලුත් ස්ටඩිටිව්ස් වීඩියෝ එකක් තමයි කරන්න යන්නේ. ඉතින් ඒ පාර මගේ වීඩියෝ එක බලලා කට්ටිය කමෙන්ට්ස් දාලා තිබ්බා කොහොමද අපේ එක්සෑම් එකේ තියෙන ස්ට්‍රෙස් එක කොහොමද අපි ඉක්මනට අඩු කරගන්නේ කියලා. ඉතින් මම හිතුව ගොඩක් දෙනෙක්ට මේ ප්‍රශ්නේ තියෙන නිසා කොහොමද අපි එක්සෑම් එකේ තියෙන ස්ට්‍රෙස් එක අඩු කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න. ඉතින් මගේ දැන් මේ අපි කොච්චර පාඩම් කරා ස්ට්‍රෙස් එක කියන්නේ කියලා අපිට පොඩ්ඩක් හරි තේරෙනවා. අදලු කියනවා මටත් ඒක තේරෙනවා. ඉතින් මම කැමති මම පාවිච්චි කරන ටෙක්නික්ස් මොනවද මම වගේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න මම මොනවද කරන්නේ කියලා ඔයගලට කියන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලට ගොඩක් උදව්වයි කියලා. ඉතින් ඉස්සලාම මම කියන්න ඕනේ කැමති අපි ඉස්සලාම පාඩම් කරන්න ගත්තාම අපේ ස්ට්‍රෙස් එක අපි අපේ වැඩ කරන අපේ පාඩම් කරන දෙන ගොඩක් හැදි වෙලා නම් එහෙම නැත්නම් අපි එහෙම ස්ට්‍රෙස් වෙන පාඩම් කරන්නේ හරි තැනක නෙවෙයි නම් අපි පාඩම් කරන්නේ පාඩම් කරන සුදුසු තැනක නෙවෙයි නම් අපි පාඩම් කරන්නේ ඒකත් අපේ ස්ට්‍රෙස් එකට එක හේතුවක්. මොකද වහිතන ඔබේ මිස් හැමතිස්සම හැදි වෙලා නම් තියෙන්නේ අනවශ්‍ය පොත් ගොඩාක් තියෙනවා නම් අපිට අදාළ නැති දේවල් අපි ගාව තියෙනවා නම් මේ ඔක්කොමත් එක්ක අපේ තැන හැදි වෙලා තියෙනවා අපේ වල තවත් අවුලවා. ඉතින් මේක ස්ට්‍රෙස් එකට එක හේතුවක්. මෙතනම කියනවා නම් ගොඩක් අය කුඩු දලා ඉන්න ඇඳේ ඉඳන් පාඩම් කරන්න. ඇඳේ ඉඳන් පාඩම් කරන එක නම් එච්චරම හොඳ දෙයක් නෙවෙයි. මොකද අපි ඇඳේ ඉඳන් අපේ නිවන් හැදෙනවා. ඉතින් මේ වගේ දේවල් වලින් ඉඳලා අපිට හරියට පාඩම් කරගන්න බෑ. ඉතින් අපිට පළවෙනි කරුණ තමයි අපි ස්ට්‍රෙස් එක අඩු කරගන්න අපිට හේතු වෙන දේවල් වලින් අපි හොඳ තැනට අපිට පාඩම් කරන්න සුදුසුම අනිවාර්යම පාඩම් කරන්න ඕනේ. ඉතින් මම කියලා දුන්නා කලින් වීඩියෝ එකේ මම කළා කොහොමද අපේ ඇඩ්‍රෙස් එක අපේ පිළිවෙතම තියාගන්න කොහොමද කියලා. ඉතින් මම හිතනවා ඔයගලන්ට ඒ වීඩියෝ එක දකින්න ඇති කියලා. ඒ වීඩියෝ එක දැක්ක නැත්නම් ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එකත් මගේ බලන්න මගේ channel එකේ තියෙන. ඉතින් මේ විදිහට අපිට හොඳ ස්පේස් එකක් හදාගෙන අපිට අපේ වැඩ කරගන්න පුළුවන්. දෙවෙනි ටිප් එක තමයි අපි හැමතිස්සෙම exam එකට ලෑස්ති වෙනකොට අපි exam එකට හොඳටම ලෑස්ති වෙන්න ඕනේ. මොකද භාගයට අපි පාඩම් කරල ගියොත් අනිවාර්යයෙන් ඒකත් අපේ ස්ට්‍රෙස් එකට එක හේතුවක් තමයි. ඉතින් අපි පාඩම් කරන දේ හැමතිස්සෙම හරියට පාඩම් කරලා තිබ්බොත් අපිට මෙහෙම ස්ට්‍රෙස් වෙන දෙයක් නැහැ. ඇත්තටම කියනනම් අපි ගොඩක් වෙලාවට පාඩම් කරන්න නැත්නම් කිසිම පීඩාවක් නැතුව තමයි ගොඩක් වෙලාවට පාඩම් කරන්න යන්නේ. එක වෙලාවට එක දෙයක් පාඩම් කරන්න ගන්නවා. ඒත් එකම තව දෙයක් මතක් කරලා ඊපස්සේ ඒක බලන්න පටන් ගන්නවා. මේ වගේ සබ්ජෙක්ට් වලට ගොඩක් එක දිගට එක්සෑම්ස් තියෙනවා නම් එක දවස සබ්ජෙක්ට් ගොඩක් බලන්න ගන්නවා. ඉතින් ඇත්තටම කියනවා මේකත් අපේ අතින් වෙන වැරද්දක්. අපි හැමතිස්සෙම එක වෙලාවකදී එක දෙයක් තමයි කරන්න ඕනේ. මේ වෙලාවේ මේ දේ කරනවා කියලා අපි ප්ලෑන් එකක් හදාගෙන තියෙනවා. මම හිතනවා ගොඩක් වෙලාවට අපිට පුළුවන් නම් ප්ලෑන් එකක් හදාගෙන මේ දවසේ මේක කරනවා, ඊළඟ දවසේ මේක කරනවා, ඊට පස්සේ දවසේ මේක කරනවා කියලා හිතුවොත් අපිට එක ප්ලෑන් එකක් විදිහට වැඩ කළා අපේ වැඩ ටික ගාන කම්ප්ලීට් කරගන්න පුළුවන් අපේ එක්සෑම් එකට කලින් හොඳට අපේ එක්සෑම් එකට ප්‍රිපෙයර් වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි මෙහෙම එක දිගට පාඩම් කරන්න යනකොට අපි අනිවාර්යෙන් බ්‍රේක්ස් කරන්න ඕනේ. එක දිගට හතර පාඩම් කරනවා කියන එක තෙච්චර කියනවා නම් හොඳයක් නෙවෙයි. මොකද අපි හැමතිස්සෙම මොලේ ෆයිල් එකක් තුනක් රිහසලා යනකොට පස්සේ අපි අනිවාර්යයෙන්ම අපි ඒකට බ්‍රේක් එකක් දෙනවා. ඉතින් මම හිතනවා මේ බ්‍රේක් එකක් තියෙන වෙලාවට ඔයාලට පුළුවන් ඕනනම් යාළුවෙක්ට කතා කරන්න පුළුවන්, ඕනනම් නැත්නම් ටීම් එක පොඩ්ඩක් බලන්න පුළුවන්, ඕනනම් පොඩ්ඩක් එළියට ඇවිදින්න යන්න පුළුවන්. මේ වගේ දේවල් පැය කාලක් විතර පැය භාගයක් විතර බ්‍රේක් එකක් අරගෙන ඊට පස්සේ අපෝ අපේ පැතුම දෙකක් විතර පාඩම් කරන්න ගන්නවනම් ඒක හොඳයි. ඉතින් මේ වගේ බ්‍රේක්ස් හැමතිස්සම අපි සැරින් සැරේට ගන්නවා නම් නැත්නම් අපි එක දිගට පාඩම් කරගෙන යනකොට අපි මාරු විදිහට ස්ට්‍රෙස් වෙනවා. මේ දේවල් කොහොමද ඉවර කරගන්නේ කියලා හිතනවා, මේ දේවල් ඉවර කරගන්න පුළුවන් කියලා බලා හිතනවා. ඉතින් අපි හැමතිස්සම එක ප්ලෑන් එකක් කරනවා වැඩ කරලා අපිට අපේ කරන දේවල් වෙලාවට ඉවර කරගෙන හොඳට පාඩම් කරගන්න පුළුවන්. ඊළඟට තමයි අපි හැමතිස්සම එක්සෑම් එකට පාඩම් කරලා විතරක් හරියන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම අපේ අපිට හොඳට සලකන්න ඕනේ. මොකද අපි තමයි අපිට හරියට අපේ ඇඟට හරියට සැලකුවේ නැත්නම් අපේ එක්සෑම් වල කොච්චර පාඩම් කරලා වැඩක් නැහැ. සමහර කරලා එක්සෑම් එක දවසට අපි ලෙඩ වෙලා ඉන්න පුළුවන්. ඉතින් අපි අනිවාර්යයෙන්ම අපිට කොච්චර පාඩම් කරන්න තියෙනවා වුණත් අපි අනිවාර්යෙන් අපේ ඇඟට ගන්න කැම ටික මග අරගෙන හොඳ නැහැ. ඉතින් ඇත්තම කියනවා ගොඩක් එක්සෑම් එක දවසේ උදේ
තියෙනවා නම් උදේ පාඩම් කරනවා කන කණේක මග අරිනවා. ඉතින් ඇත්තට කියනවා මේක ලොකු වැරැද්දක්. අපි අනිවාර්යෙන් අපේ එක්සැම්පල් දවසට යන්න කලින් එක්සැම්පල් එක යන්න කලින් අනිවාර්යෙන් අපේ කෑම මොනවද කාලා තමයි යන්න ඕනේ. ඉතින් අපි එක දිගට පාඩම් කරනකොට නොකනුගේ පාඩම් කරන හොඳ නැහැ ඒක වගේ එකකට හොඳ නැහැ. ඉතින් අනිවාර්යෙන්ම මෙලිවර් කරන්න ඕනේ. ඒකත් අනිත් එක තමයි අපි ගොඩක් වෙලාවට කොහොමද එක්සැම් එක තියෙනවා නම් අද රෑ වෙනකම් පාඩම් කරනවා. හැබැයි මේ පාඩම් කරනකොට අපි නිදාගන්න වෙලාවක් තෙන් කරන්නේ නැහැ. ඉතින් මේ වුණාම අපිට මොලේ වෙහෙස වෙනකලා අපි එක්සැම් එක දවසට ගොඩාක් වෙනවා මහන්සිලා ඉන්නේ ඒක වෙන ලොකු ස්ට්‍රෙස් එකක්. ඉතින් අනිවාර්යෙන්ම අපිට එක්සැම් එක තියෙනවා නම් අපි අනිවාර්යෙන්ම හය හයක් අනිවාර්යෙන් නිදාගන්න ඕනේ. අනිවාර්යෙන් මේක මම කරනවා. මම ගොඩක් කලකට කොහොමද මට එක්සැම් එකක් තිබ්බොත් මම මොනව බලලා තිබ්බේ නැති වුණා මම අනිවාර්යයෙන් පැය 6ක් නිදා ගන්න එකම අනිවාර්ය කරනවා. සමහරවිට අපි මට ඒක බලා ගන්න වෙලාවක් දෙනවා. මම ඊට කොහොමද පැය 6ක් කැප් එකක් තියලා ඊට පස්සේ උදේ නැගිටලා ඒ දේ පාරක් කරනවා. ඉතින් මේක වීඩියෝවල අනිවාර්යම ඔයා කරන්න ඕනේ නැත්නම් ඒක ඔයගෙ එක හොඳ නෑ. ඒකත් අපි ලෙවල් පුළුවන් ඒ නිසා අපි ඒක ස්ට්‍රෙස් එක අපිට වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි ගොඩක් වෙලාවට අපි කියනවා අපිට මතක හිටින්නේ නැහැ පාඩම් හිටින්නේ නැහැ කොච්චර පාඩම් කළා මතක හිටින්නේ නැති වුණා. ගොඩක් වෙලාවට අපි මේ දේවල් නිසා ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් වෙනවා. ඉතින් මම ඔයගලන්ට කලින් මගේ ස්ටඩි ටිප්ස් වීඩියෝ වලින් මේකේ ස්ටඩි ටිප්ස් ට්‍රික්ස් කියලා දීලා තියෙනවා. ඉතින් ඒක පාවිච්චි කරලා ඔයගලන්ට අමාරුයි අපි අමතක වෙන දේවල් ගොඩක් ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඉතින් අපිට ඕන පුළුවන් ඩයග්‍රෑම්ස් පාවිච්චි කරන්න පුළුවන්. එක එක මයින් මැප්ස් පාවිච්චි කරන්න පුළුවන්. එක එක චාර්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ එක එක ට්‍රික්ස් පාවිච්චි කරලා ඔයාලට හොඳට මතක තියාගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ඔයා බැලුවොත් ඔයා එක දිගට මුළු පොතම කියවගෙන යනවාට වඩා මේ වගේ දේවල් බලලා පාඩම් කරන්න පටන් ගත්තොත් ඔයාලට හොඳට මතක තියාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයා එතකොට මට මේ දේවල් මතක හිටින්නේ නැහැ අරකයි මේකයි කියලා ස්ට්‍රෙස් වෙන දේකුත් නැහැ. ඉතින් ඒ ට්‍රික්ස් උත් පාවිච්චි කරන අනිවාර්යෙන් එතකොට ඔයාට එක්සෑම් එකට කිසිම බයක් නැතුව ඉඳගෙන හොඳට එක්සෑම් ක්ලියර් පුළුවන්. ඊළඟ දේ තමයි අපි මොකක් හරි එක්සැම් එකට යන කලින් අපි මොන හරි දේවල් ක්ලාස් එකේදී ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්න චැප්ටර් එකට අනුව මොන හරි පාස් පේපර්ස් තියනවා නම් අනිවාර්යෙන් අපි ඒක එදාම කරනවා. මම හිතනවා මේක ගොඩක් වෙලාවට ඉස්කෝල වලින් කියනවා පාස් පේපර්ස් සම්පූර්ණ කරන්න කියලා. දැන් උදාහරණයක් ගත්තොත් මම මේ චැප්ටර් එක අද ඉගෙන ගත්තා. ඒ චැප්ටර් එක අදාළව පාස් පේපර්ස් ටික අනිවාර්යෙන්ම අපි ගෙදර ගිහින් කරනවා. එතකොට තමයි අපි ක්ලාස් එකේ ඉගෙන ගත්ත දේවල් අපිට හොඳ හොඳට කව ටිකක් මතක හිටින්නේ. ඉතින් එතකොට අපේ එක්සෑම් එකට බය වෙන දෙයක් නෑ. මම මේ පාස් පේපර් එක කරලා තිබෙන නැති වුණා. මම මේ චැප්ටර් එක ඉගෙන ගත්ත වෙලාවේ මේ පාස් පේපර් එක මම කරලා තියෙන නිසා මට කිසිම බයක් නැතුව ඒ වගේ ප්‍රශ්නක් ආවොත් ලියාගන්න පුළුවන්. එකපාරක් හරි මම මේ කරව තියෙන නිසා මට ඒක ගොඩක් උදව් වෙනවා. මොකද ඒ වගේ ප්‍රශ්නයක ආපහුම කොහොමද මුහුණ දෙන්නේ කියන එක දන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම එක්සෑම් එකට කලින් මම මේක අපි ඉගෙන ගන්න දේවල් වලින් චැප්ටර්ස් වල තියෙන දේවල් වලින් පාස් පේපර්ස් තියෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම කරන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලට හොඳට මතක තියාගන්න ලේසි මේ ප්‍රශ්නේ මෙහෙම අහලා තිබ්බ මේ ප්‍රශ්නේ මෙහෙම අහලා තිබ්බ කියලා. එතකොට ඔයාට බය වෙන දෙයක් නැහැ. ඔයා හොඳට එක්සෑම් එකට ප්‍රෙස් වෙලා තියෙන එතකොට ඔයාට කිසිම ස්ට්‍රෙස් වෙන දෙයක් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට අපි අනිවාර්යයෙන් එක්සෑම් එකට වෙලාවට පොඩ්ඩක්වත් කලින් යන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට අපිට අපේ තැන හොයාගන්න බැරි වෙනවා. මේ වගේ ප්‍රශ්න වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මකට කාලය යනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම එක්සෑම් එකට විනාඩි 15ක්වත් තියලා අනිවාර්යෙන් අපි එක්සෑම් හෝල් එකට ආව ඉන්න ඕනේ. මොකද අන්තිම මොහොතේ දුවගෙනම ඔයා කලබලේ දුවන් එනවා. මහන්සි. ඉතින් එහෙම වුණාම පාඩම් කළා නැත්නම් හරියට තව ටිකක් ස්ට්‍රෙස් එක. ඉතින් අනිවාර්යෙන් අපි එක්සෑම් එකට අපේ එක්සෑම් එක පටන් ගන්න කලින් විනාඩි 15ක්වත් කලින් අනිවාර්යෙන් එතන ඉන්න ඕනේ. ඊළඟ එක තමයි අපි එක්සෑම් හෝල් එක ගාවට ගියාම ඔන්න දැන් යාළුවෝ ඇවිල්ලා අරක කොහොමද කරන්නේ මේක කොහොමද කරන්නේ ඔයා මේක පාඩම් කරනවද අන්න අරක එනවා කියලා කිව්වා. ඉතින් මේ වගේ නැති දේවල් ඇවිල්ලා කියනවා. ඉතින් එක්සෑම් එක පටන් ගන්න අන්තිම මොහොතේ අන්තිම විනාඩි යාළුවොත් එක්ක ඔය වගේ දේවල් කතා කරන්න යන්න එපා. ගොඩක්ම රිලැක්ස් එකේ ඉන්න එන දේද ලියන්න බලාගෙන මේක මට කොහොමද කවර් කරන්න පුළුවා. ඉතින් එන දේද ලියන්න බලාගෙන ඉන්න අන්තිම මොහොතේ මේ අන්තිම විනාඩිය අත කියවන්න මම මේක බැලුවේ නැහැ මේක බලා ගන්න ඕනේ. ඒ වගේ යාළුවෙක් අර ප්‍රශ්න කොහොමද කරන්නේ මේ ප්‍රශ්න කොහොමද කියලා අන්තිම මොහොතේ කතා කරන්න යන්න එපා. එහෙම නම් ගොඩක් වෙලාවට ඒ පොඩි ප්‍රශ්නයක් වෙනේ ඔයා අනිත් පාඩම් කරපු ඒ නිසා පාඩම් කරලා තියන්නේ කොහොම අමතක වෙලා යන්න පුළුවන්. ගොඩක් වෙලාවට කලබල වුණාම
ගොඩක් අය කලින් හොඳට පාඩම් කරලා පිටත් තාප්ප වෙනවා. ඉතින් මේ වගේ වැඩ ඔයගොල්ලන් අනිවාර්යෙන් කරන්න එපා. ඊළඟට තමයි එක්සැම්පල් ලියන වෙලාවට ගොඩක් වෙලාවට ඔයා බලනවා ආය කොච්චර ලියලා තියෙනවද මෙයා කොච්චර ලියලා තියෙනවද ගොඩක් වෙලාවට ඇඩිෂනල් පේපර්ස් ඉල්ලන්න පුළුවන් අපිට එක්සැම්පල් දෙන්න මිස්කේ. ඉතින් ඒ මොනවා ආච්චර් කොළ ගොඩක් ඉවෝ එයා ආච්චර් කොළ ගොඩක් මොනවා ලියනවද දන්නේ නැහැ. අයියෝ මට මෙච්චර මම මෙච්චර පොඩ්ඩයි ඉන්නේ ඔය වගේ දේවල් ප්‍රශ්න වෙලා ඔයා එක්සැම් කරන්නේ අනවශ්‍ය දේවල් හිතාර ගන්නවා. ඉතින් මේකද කියන්න ඕනේ ඔයා කොච්චර ගොඩක් පිටු ගන්න උත්තර ලියුවත් ඒ ඔයා ලියන කවුරු හරියට ඒ ප්‍රශ්න ලියලා තිබ්බ නැත්නම් ඔයාට ලකුණු වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් කරාට ඔයා එච්චර පිටු ගන්න පිළිවෙල නැති වුණත් ඔයා අත්‍යවශ්‍යම පොයින්ට්ස් ටික ඔයාට උත්තරේ ලියලා තියෙන පුළුවන් ගොඩක් හේතියි. ඉතින් ඒ වුණාම ඔයාට ලකුණු වෙනවා. ඒ නිසා අදරාගේ මෙච්චර ලියලා තිබ්බා මෙච්චර ලියලා තිබ්බා කියලා බය වෙලා නිකන් කලබල වෙන්න එපා. ගොඩක් රිලැක්ස් මයින්ඩ් එකේ ඔයාගේ පේපර් එක ලියන්න පේපර් එක ලියාගෙන යනකොට ඔයාට කිසිම බයක් නැතුව ඔයාට කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව ඔයාට පාඩම් කරපදේ ගලාගෙන මතක් වෙනවා අනිවාර්යෙන්ම ඔයා හොඳට පාඩම් කරලා තියෙනවා නම්. ඉතින් ඒක ගැන කලබල වෙන්න එපා. නිදහසේ පේපර් එක ලියන්න තමයි ඔයාට තියෙන්නේ. ඊළඟ දේ තමයි ඔයා පේපර් එක ලියනකොට පේපර් එකේ ප්‍රශ්න නම් හතරක් තියෙන පුළුවන් ප්‍රශ්න පහක් තියෙන පුළුවන්. ඉතින් හැමතිස්සම පේපර් එක පළවෙනි ප්‍රශ්නෙට මම උත්තර ලියන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඔයාට ඕන ඔයා ඔයාට ලියන්න පුළුවන් අන්තිම ප්‍රශ්න පේපර් එකේ පස්සේ ප්‍රශ්න නම් ඔයාට හොඳටම ලියන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ ගන්න. ගොඩක් වෙලාවට ඔයා මුලදීම අමාරු ප්‍රශ්නයක් ගත්තොත් ඔයාට ඒ ප්‍රශ්න ගැන ගෙරවුණා ඔයාට අනිවාර්යම කලබල වෙනවා. ඔයා හැමතිස්සෙම කලබල වෙන කෙනෙක් නා. ඉතින් ප්‍රශ්න ලියන්න උත්තර ලියන්න බැරුණා කියලා එක ප්‍රශ්නයක් ගන්න එපා. ඒක රීඩ් දෙලා ඊළඟ ප්‍රශ්නට යන්න අනිවාර්යම ඔයාට කරන්න පුළුවන් ප්‍රශ්න ටික ඔයා ඉස්සලාම කරන්න පටන් ගන්න. එතකොට ඔයාට කිසිම බයක් වෙන දෙයක් නැහැ. ඔයාට පාස් මාර්ක් එක නැත් වෙනවා. හොඳට ආන්සර්ස් ලියලා තියෙන පුළුවන්. ඊළඟට තමයි ඔයා එක්සෑම් ඔන්න පේපර් එක ලියලා එනවා. පේපර් එක ලියලා ආවට පස්සේ එයාලු කියනවා මේ මේක මෙහෙම නේද කළේ මේකට උත්තරේ මේක ආවේ මේකයි හරි උත්තරේ මේ ප්‍රශ්න ඩ්‍රෝ මොනවද ඉවේ ඔය වගේ දේවල් කතා කරනවා. ඉතින් කවදාකවත් පේපර් එක ලියලා ආවට පස්සේ මේ දේවල් ගැන කතා කරන්න එපා. මොකද ඔයාලට පහුවෙලා එක්සෑම් එකක් තියෙනවා නම් ඔයා ඒක වෙන ප්‍රශ්න හරියට කරලා නැත්නම් ඒකත් ඔයා අයියෝ මගේ මේක වැරදි දැන් මේකට මොකද කරන්න මට මෙච්චර ලකුණු ගොඩක් නැති වුණා ඔය වගේ දේවල් වලට ස්ට්‍රෙස් වෙනවා. ඉතින් කවදාකවත් පේපර් එක කළා වට පස්සේ යාළුවෙක්ගේ මේ දේවල් ගැන කතා කරන්න යන්න එපා. සමහරක් කරන්නේ යාළුවෝ කිව්වට මේ ප්‍රශ්න තමයි හරි උත්තරේ කියලා කිව්වට සමහරට ඔයාට ප්‍රශ්න වෙන පුළුවන් උත්තර වෙන පුළුවන් හරි උත්තරේ. ඉතින් මේ වගේ දේවල් නිසා ඔයාගේ හිත කලබල කරගන්න එපා. අනිවාර්යයෙන්ම පේපර් එක ලිව්වට පස්සේ එතනින් ආවට පස්සේ කෙලින්ම මෙන්න දිහාට යන්න නැත්නම් එක්කෝ යාළුවෙක් ගැන කතා නොකර ඉන්න ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට ගොඩක් උදව් වෙන්න ඇති. ඔයාට මොන හරි දෙයක් ඔයාගේ ඔළුවට යන්නේ නැති ඔයා කොහොමද මේ එක්ස්ට්‍රා ස්ට්‍රෙස් එක අඩු කරගන්නේ කියලා. ඉතින් මේ වගේ රික්වෙස්ට් ඔයාලට කරන්න පුළුවන් පළවෙනි දින කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයා කැමති මොනවද ස්ටඩි ටිප්ස් වීඩියෝ එක වීඩියෝස් බලන්න ඒවා යටින් කමෙන්ට් කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක්ට එක්ස්ට්‍රා ස්ට්‍රෙස් එක කියන එක නම් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඔයත් මේ වීඩියෝ එකේ මොකක් හරි ඔයාගේ ජීවිතයට දෙයක් ගත්තා නම් ඔයාට මොකක් හරි උදව්වක් වුණා නම් ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එකට subscribe කරන්න චේජේ. තව මේ වගේ study tips video ගොඩක් මගේ channel එකේ ඇවිල්ලා බලන්න මේ videos. එහෙනම් ඉතින් ඊළඟ video එකේ ඉක්මනට හමුවෙමු.